ஐவன் சுகதவ சக்கியதா பிரிகன்மா சிறுதுனாவும் பாதாலே கதாவு தும்மனி கொட்டச தும்மனி பிசோட்டேகிங் அது கதா கரண்ணியான்னி மாத்துக்கா பிழிவந்து வாங்க பிடகுண்டு கலின்மு தெருந்து நோகுலுண்டு இதையும் அது விஷேச மாத்துக்காவ என கதா கரண்ணே ஏகி அண்ணே பாதாலே கண்டாயம் எதுல ஹேட்டி தம்ம முள் முள் எபிசோட் தேகி பலவினிக்கே நின்னிவுகரா தேவனிக்கே பாதாலே கன கெட்டியை ஓகுலுண்டு අවබෝධයක් ලබා දුන්න පාතාලයේ ස්ටැබ්නේ කොහොමද ඒක පටන් ගත්තේ කොහොමද අපි ආවිද ආවි කොහොමද කියන එක ගැන එතකොට දැන් අපි කතා කරන්නේ එදා මෙදා තුර පැරණි පාතාලයේ පමණයි මම කතා කරන්නේ පැරණි පාතාලයේ කණ්ඩායම් හැදුණ හැටි ඒක පිළිබඳව අපි මෙතන සිට සාකච්ඡා කරමු කල මුලින්ම IRC කියන ලේබල් එක ලැබුණාට පස්සේ හිටියේ ගමේ ග්‍රාම ඒ කියන්නේ ගම්මාශ්‍රිතව ජීවත් වුණේ චන්දි. ඒගොල්ලෝ භාවිතා කරේ කිනිස්ස එතකොට නකල් ඩස්ටර් කියලා තිබ්බේ. අර ඒක සමහරක් අය යම්කිසි සත්ව හයගේ කට්ටකින් එහෙම හදලා දෙනවා සමහරක් අය මේ ලීය එහෙම නැත්තම් කිතුල් වගේ ಜಾති වලින් හදලා පහර දීමට ඇඟිලි වලට දාගන්න පහර දෙන ආයුධයක් විදිහට නකල් ඩස්ට් ඒව පාවිච්චි කරලා දිනන මඩුවලිගේ ඔන්න ඔය වගේ ප්‍රාථමික ආයුධත් 14ක් ළඟ තිබුණ කොටර දුවක්කුව වෙඩි බෙහෙත් දාලා කොටර දුවක්කුව ඒක පාවිච්චි භාවිතා කරා නමුත් IRC ලේබල් එක වැදිච්ච මිනිස්සු කවුරුවත් පාතාලේ වුණේ නැහැ ඒගොල්ලෝ ගමේ කියපු චන්ඩි එතකොට මම ඔයගොල්ලන්ට ගිය එපිසෝඩ් එකෙන් මේ පැහැදිලි කරා කොහොමද පාතාලේ වර්ගීකරණය වුණේ කොතනින්ද පටන් ගත්තේ කොහොමද අපි ආයුධ වලින් මේ වුණේ කියලා මම දැන් ඒක ගැන ආයි කතා කරන්න යන්නේ නැහැ මේකේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ බෝරින් වෙනවා ඉතින් අපි හදමු බල දැන් මෙතන ඉඳලා අපි බලමු කොහොමද මේ පාතාල කණ්ඩායම් කල්ලි නිර්මාණය පටන් ගත්තේ කියලා ඇත්තටම ඒක ආරම්භ වෙන්නේ ඔය දේශපාලන විප්ලවීය අර්බුදයත් එක්ක එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇතිවෙච්ච භීෂණකාරී යුගයේ ආරම්භයත් එක්ක 87 කාලවකවානුවලදී විවෘතාර්ථකත් එක්ක ලංකාවට කුඩු වෙන්න පටන් ගන්නවා. එතකොට කුඩු හා ඒකාබද්ධ හැම වෙලම කණ්ඩායම් දේශපාලනික වශයෙන් දේශපාලන නායකයන්ගේ ඕමනාපාවකම් වෙනුවෙන් කුඩා කණ්ඩායම් බිහි වෙන්න ගන්නවා. කණ්ඩායම් සංස්කෘතිය. එතකොට ඒ කාලෙදී ඔය මූලික ලෙස අතුරුදහන්වීම වාර්තා වෙන ලංකාවේ ඊට පස්සේ මෑත කාලිනව නම් ඔය අතුරුදහන්වීම යළි පටන් ගත්තේ සරත් අඹේපිටිය මහතාගේ ඝාතනය සමග කොට නොකර දිනසි කරපු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනය සමග යළි සුදු වෑන් සංස්කෘතිය කියන අතුරුදහන්වීම ලංකාවට ආරම්භ වෙනවා. මම ඒ ගැන කතා කරන්නේ නැහැ. එතකොට ඔගොල්ලන්ට ඒක මතක තියාගන්න එක නෝට් එකක් දාගන්න ඉදිරියට අපි ඒ ගැන කතා කරමු. ඔය කණ්ඩායම් සංස්කෘතිය පාතාල කණ්ඩායම් මුලින්ම ඒගොල්ලෝ කණ්ඩායම් විදිහට හැදෙන්නේ නොයෙල් අමරසිංහගේ බලවත් කණ්ඩායම තිබ්බා. ඔය නොයෙල් අමරසිංහ කණ්ඩායමට නාවල නිහාල් නොයෙල් අමරසිංහ ඇතුළු බරුවල ඔය විශාල පිරිසක් එකතු වෙනවා. මූලික වශයෙන් තිබුණ කණ්ඩායම් තමයි ඒ නොයෙල්ගේ කණ්ඩායම. එතකොට ඔය කණ්ඩායම දිවෙනවා 1900 සක්‍රීය ලෙසම දායක වෙන්නේ 1973 74 විතර පස්සේ නොයෙල්ගේ කණ්ඩායම. ඊට පසු පොතුමීපුර වෙනම කණ්ඩායමක් බිහි වෙනවා. පොතුමීපුර සොත්තිව පාලි මාළු නිහාල් හා ඒ හා සමබැඳුණු කණ්ඩායම. එතකොට දෙවනුව ඕකටම මාදින්නාගොඩ පිරිස එක කණ්ඩායමක් බිහි වෙනවා. එතකොට ඒ හා සමගාමීවම තලංගම සෙට් එක වෙනම කඩාගෙන ගිහිල්ලා මොකද මුලින්ම තලංගම කට්ටිය සහ ගෝඩ්ෆාදර් ගියාගත කෙනෙක් අතර යම් කිසි විරසකයක් වෙනවා. ඒ වෙනකතව මම ඉදිරියෙන් දැනුම් දෙන්න. ඒකෙන් අනතුරුව වීරසිංහවල්ලි මහරච්චි මහත්මයාගේ පාර්ශ්වකයන් ලෙස තලංගම ලක්ෂ්මන් ඩයස් සහ සරත් අබේසිංහ කණ්ඩායම බිහි වෙනවා. එතකොට පසු කාලීනව ඔය මූලික අඩිතාල සෙට් එක ඊට පස්සේ පොල් ලයනල් මාටින් සුනිල් එතනින් ගියාම
කඩුවෙල පාතාලේ කඩුවෙල කණ්ඩායම වීවෙන්න පටන් ගන්නවා. බලවත්ම කණ්ඩායම කඩුවෙල රාජධානී කියලා තමයි කියන්නේ. කඩුවෙල ගැන අපි වෙනම වීඩියෝ එකක් කරමු පසුද. එතකොට කෝට්ටේ සුසන්ත සමන්ත, එතකොට ඒ සුසන්ත සමන්තලා ආශ්‍රිත තමයි ජීබෝයිල හැම හොම් වෙන්න ගන්න. ජීබෝයිල ඕල් කට්ලා ඒ පසු කාලීනව. ඊට පස්සේ වෙනම මාලිගාවක් ගත්ත ෆාජි කණ්ඩායම. ඊට පස්සේ අමරසිංහලගේ වෙනම වී වෙනවා චින්තක ධම්මික කණ්ඩායම. එතකොට එතනින් ගියාට පස්සේ ඒ කණ්ඩායම් අතරින් කඩාන ගිහිල්ලා මොට්ටු සමන් වෙනම කණ්ඩායමක් හදා ගන්න. එතකොට ක්‍රිස්ටෝපර් බැරි කියන සමාජික වෙනම කණ්ඩායමක් හදා ගන්නවා. ශානි අබේසිංහ, ශානි අබේසේකර මහත්මයා තමයි ක්‍රිස්ටෝපර් බැරිව ඝාතනය කරන්නේ. මොකද ක්‍රිස්ටෝපර් බැරිගේ ෆොටෝ එකක් දාලා මට මතකයි මේ ලොකු මුදලක් ඒ කාලේ අල්ලලා දුන්නොත් එයාගේ පිළිබඳ ඔත්තුවක් දුන්නොත් දෙනවා කියලා රූපවාහිනී ප්‍රචාරය වුණා. ඔය කණ්ඩායම් බෙදීම ওই විදිහට පටන් ගන්න, මේ දල වශයෙන් කියන්නේ බෙදීම පටන් ගන්නකොට කණ්ඩායම් වෙන ගොඩක්, ඒ කියන්නේ කොළඹ බස්නාහිර පළාත එකතු කරගෙන විශාල කණ්ඩායම් පාතාල කල්ලි කණ්ඩායම් සංඛ්‍යාව බිහි වෙන්න ගන්නවා. දේශපාලන අරමුණු සහ ඔය බිසනකාරී පරිසරය තුළ. එතකොට ඒකට යුනිට්ම වෙනම හදලා තිබ්බ. ඔය කහ බලල්ලු, කළු බලල්ලු, කොළ බලල්ලු, උකුස්සා, ඔය විදිහට නම් තියෙන විවිධ කණ්ඩායම් ආරක්ෂකංශ සහ පාතාල කල්ලි කණ්ඩායම් අතර එකතුවකින් හදලා තිබ්බා. ගොඩක් පැහැර ගන්නාලද සම්බන්ධ සිදුවීම් වලට පාතාල කල්ලි සමාජික බොහෝසෙයින් සම්බන්ධ වෙලා තිබුණා ඒ කල. එතකොට දැන් ඒවට ගත්තොත් අභියායුධ, දැන් එක් එක් පිළවල් වලට අභියායුධ ලැබිච්ච විදිය වෙනස්. ඒක කියන්නේ රජයෙන් ලැබුණා එක් කියන සොත් උදාහරණ ලෙස සොත්ති උපාලිට. එතකොට කවුද මේ තරංගව කට්ටියට, එතකොට ජනතා විමුක්ති පෙරමුණාරා ආයුධ ලැබුණා උදාහරණයක් ලෙසට නොයෙල් අමරසිංහ, එතකොට පාමංගල අශෝකලට, එතකොට මාදින්නාගොඩ කණ්ඩායමට. එතකොට මාදින්නාගොඩ කණ්ඩායමට උදාහරණයක් ලෙසට තව මෙහෙමත් හම්බුණා. එක්තරා එක මම පොතට ලියලා දිනවා, මම මෙහෙම කියන්නම්. ඒක එක්තරා කණ්ඩායමක් විසින්, ඒ කියන්නේ ඒවකට අනු ඒ කාලය අනුව ආරක්ෂක අංශ වලට නැති වර්ගයේ ආයුධ මාදින්නාගොඩ පිටට ලබා දීලා තිබ්බා. එතකොට දැන් තලංගම ලක්ෂ්මන් සහ සරත් කියන දෙනාට AK-47 දෙකක් ලැබෙනවා. ඒ කියන්නේ නොයෙල් තමයි මුලින්ම හම්බෙන්නේ. ඊට පසුව විශ්වාස කරන්න දෙවනුව T-56 අවියකින් ගිනි වෙඩි තබා ඝාතනයක් වාර්තා වන්නේ දකුණේ. පළවෙනි එක නොයෙල්ගේ, දෙවෙනි එක දකුණේ, දකුණු පළාතේ. ඒක ආරක්ෂක අංශ වශයෙන් ඒ කියන්නේ පන්නාගෙන ආපු ආයුධ දෙකක් කියන එක තමයි ඒ සටහන් තියෙන දකුණේ දැනටත්. ඒ කියන්නේ 80 ගණන් වල මම මේ විස්තරයක් කියන්නේ. ඝාතනයක් T-56 අවියකින් සිදු කර ඝාතනයක් ලෙසට අදටත් ඒ වාර්තා තියෙනවා. ඒ ගැන මම පොත් ග්‍රන්ථයේ පැහැදිලි ලෙස සටහන් කරලා තියෙනවා. පෙරළනි මේ කියන්නේ 80 ගණන් වල විස්තරයක් මේක. අලුත් පාතාල ගැන නම් කිසි දෙයක් ලියන්නේ නැහැ, තේරුවක් නැහැ. ඉතින් ඊට පස්සේ තමයි ඔය AK-47 දෙක භාවිතා කරලා පැහැර ගැනීම, බුල්ජන්ස් මහත්මයාගේ පැහැර ගැනීම, මේ තරංගම දෙන්නගේ වාර්තාවන්නේ. එතකොට ඊට අමතරව පසු කාලීන, ඒ කියන්නේ 1998 ඔය වගේ කාලෙ වෙනකොට LTT එක හොඳට ෆෝම් වෙච්ච කාලේ, එතකොට පාතාලයට LTT එකක් සම්බන්ධ වෙනවා. දකුණේ මේ කියන්නේ බස්නාහිර පාතාලයට LTT සංවිධානයේ අන්දර මත අවියායුධ එන්න ගන්නවා. ඒ වගේම තමයි ඔය ධම්මික අමරසිංහට ලැබුණු බොහෝ ආයුධ LTT එකෙන් ඇවිල්ලා තිබ්බා. එතකොට ඝාතන පව සිදු වෙලා තිබ්බා. එතකොට කළු වජිත් ළඟ AK-47, එතකොට T-56 9mm. විශ්වාස කරන්න ලංකාවේ මම හිතන්නේ ප්‍රථම වරට 80 ගණන් වල ඩෙසර්ට් ඊගල් අවියක් භාවිත කරපු පළමු පුද්ගලයා කළු වජිත්. පසු කාලේම හම්බ වෙනවා. ඉදිරි වැඩසටහනකදී මම ඒ දැන සම්පූර්ණ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඩෙසර්ට් ඊගල් අවියක් කියන්නේ සිල්ව කළ තනිකර ඇමරිකන්.
ඔය විදිහට ගලාගෙන යනවා අවි ආයුධ ලැබීමේ සංස්කෘතිය. එතකොට දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ඔය හොයා මම මේ ගවේෂණයක් සිදු කරගෙන යන අවස්ථාවල විවිධ පුද්ගලයන් කියන අදර ජීවත් වෙන ඒ කල්ලි හා සම්බන්ධ විවිධ පුද්ගලයන් මට හමු වෙනවා. වසර 17ක් කියන්නේ ලොකු කාලයක්. ඉතින් ඒගොල්ලොන්ගේ තිබ්බ මතකයන් ඔක්කොම අලුත් කරගෙන මාත් එක්ක කතා කරනකොට මට පැහැදිලි වෙච්ච එක දෙයක් තමයි ඒගොල්ලෝ මනසින් විඳවන. ඒ කියන්නේ මේ කණ්ඩායම් වලට හවු බැඳිලා ඒ කියන්නේ බොහෝ පිරිසක් අවභාවිතා කරා. ඒ කියන්නේ හිටපු කණ්ඩායම් නායකයන් විසින් ඒගොල්ලොම ඒ කියන්නේ කඩේ යවුව කියලා කියන බිලි බොයිස් එක්ක නැත්තම් ෂූටර්ස්ලා විදියට ඒ කියන්නේ නොයෙකුත් ඝාතන වලට ඒගොල්ලොම යොදවලා ඒගොල්ලොම අවභාවිතා කරන කරා කියන සිතුවිල්ලෙන් ඒගොල්ලෝ කතා කරන බව වඩා ගොඩක් වැටුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරා කියන එක. ඒගොල්ලෝ දැන් ඊයේ මම කතා කර ඉන්නකොට එක තැනකදී කියනවා මම තැන කියන්නේ කොහෙද කියලා. කුඩු shopping bag වලටලු ගේන්නේ. ඒ කියන්නේ ලොකු shopping වලටලු නිකන් පාම් පිටි ගේනවා කියනල්ල තමයි කිරන්නේ. කිරලා ඉවර වෙලා කඩලා කරලා ඔක්කොම කරලා වාහන වලින් පිරනවලු මේ වෙලාවට කුඩු කිලෝ 12ක් 13ක් විතර යනවලු. ඒකට යම් කිසි දෙයක් බෝතලේ කියනවා අරක්කු බෝතලේ හිස් අරක්කු බෝතලෙන් තමයි කුඩු කරලා මේ යම් කිසි දෙයක් කලවම් කරන්න. මම ඒ දෙය කියන්නේ නැහැ මේ වාද්‍යයට. එකට එකක් වගේ කලවම් කරනවලු මේක. මොකද ඒ කලවම් කරන ද්‍රව්‍යෙත් යම් කිසි පරිමාවක් තියෙනවා ද්‍රව්‍ය කියන්නේ හෙරොයින්. ඒක නිසා ඒක මේ ඒ කාලේ ඉඳලා කලවම් කරනවා. කලවම් කරලා තමයි විකුණන්නේ. එතකොට ඒ වගේ ආපු දැන්වලදී සම්පූර්ණ මුදල යන්නේ ඒ ඉන්න හෙඩ්. එතකොට ඒගොල්ලන්ට හම්බෙන්නේ බොහොම සොච්චමයි. එක්ක කුඩු පොඩ්ඩක් සමහරක් කරාට කුඩු ග්‍රෑම් දෙකට කුඩු ග්‍රෑම් එකට මනුෂ්‍ය ඝාතන සිදු කරලා දෙන. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ ඉස්සල්ලාම එන පුද්ගලයාට හෙරොයින් භාවිතා කරන්න ඒ කියන්නේ ඇබ්බැහි කරනවා. ඒ කියන්නේ ඒක නැතුව මුකුත් කරගන්න බැරි තත්ත්වයටපත් කරනවා. ඊට පස්සේ ඒගොල්ලොන්ට සල්ලිය බෑ දැන් හෙරොයින් ගන්න. මේගොල්ලෝ කරන්නේ බොහෝ දුරට හෙරොයින් ටිකක් තමයි දෙන්නේ. ආමෙන් පොඩ ග්‍රෑම් දෙකක් දෙනවා. මෙන්න මේ ටාගට් එක ගහලා එන්නේ කියන එක. ඒ වගේ අවභාවිතා කරපු මිනිස්සු සෑහෙන ඉන්නවා. ඉදිරියට මම මේ ප්‍රෝග්‍රෑම් ටිකක් කරන්න ඉන්නේ මේක තව විශේෂයෙන්ම පවසන් ඕනේ ඔයගොල්ලන්ට. මේක බලන හැමෝටම හුදෙක් මේක අධ්‍යාපනික වැඩසටහනක් පමණයි. මොකද පාතාලය ගැන ඉගෙන ගන්න, පාතාලය ගැන පරණ පාතාලය ගැන හොයන කරන සියලු දෙනාට දැන ගැනීමට තිබෙන මම හිතන්නේ වෙන කිසිම කෙනෙක් මේ වගේ දෙයක් කරන්නේ නැහැ. මගේ අවුරුදු 10ක ගවේෂණයක් මතින් මම මේ කරන්නේ. කිසිම පාතාලය ප්‍රොමෝට් කිරීමක්වත් කිසිම කෙනෙක්ට රුකුල් දීමක්වත් කිසිම අවස්ථාවක මේක මේ වැඩසටහනෙන් පෙළඹීමක් සිදු කරන්නේ නැහැ. මොකද පාතාලය කියන්නේ මොකද්ද කියන එක හඳුන්වලා දීම පොවනේ මේ කිරන්නේ. කියන්නේ විගණ ගන්න අයට. අනිත් එක මම දැඩියම විශ්වාස කරන දෙයක් තමයි අවිගත්ව අවින් නැසෙති කියලා දේ. මම උද උදාහරණයක් කියන්නම්. දැන් මේක දිගට කතා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ බෝරින්නේ. ඒ නිසා එක උදාහරණයක් මම මෙහෙම කියන්නම්. මම යනවා එක්තරා න්ියුස් එකක්. يعني මට TT එක අන්න ඔය පාතාල වචන ගැන මම වෙනම වැඩසටහනක් කරන්නම් ඉදිරියට. TT එකක් ඇවිල්ලා මේ ඔය කඩුවෙල ප්‍රදේශයේ මේ තොරතුරු TT කියන්නේ තොරතුරු ලැබෙනවා. ටිපරයක් බානවා කියන්නේ තොරතුරේ පාතාලේ වාක්‍ය. තොරතුරක් ලැබිලා යනවා විස්තර ටිකක් ලබා ගන්න. යන්නේ නෝ පර්ණ ෂූටර්ස් කෙනෙක් ගාවට. ඒගොල්ලෝ හැම වෙලාවෙම බයෙන් ජීවත් වෙන්නේ. තාමත් අදට රෑට නිින්ද යන්නේ නැහැ. ඒගොල්ලන්ට මැවිලා පේනවා. මොකද ඒගොල්ලෝ තමයි දැන් අපි කියමු ඝාතනය සිදු කරන වෙලාවට ඒකේ සිදුවීම සම්පූර්ණ දකින්නේ ඝාතකයා. ඒ මරණ මොහොතේ ඒ මරණ පුද්ගලයාගේ අවසාන ඉරියව් ටික, ඒ මනුස්සගේ බිය ඇස්වල තියෙන වේදනාව, එතකොට මුණේ තියෙන ඉරියව් හැමදේම දකින්නේ ඝාතකයා. එතකොට ඒ ඝාතකට ඒක ජීවිතේ අමතක වෙන්නේ අවසන් මොහොතේ තියෙන ෆීචර්ස් ටික අර මනුස්සයා වේදනාවෙන් ලතෝනේ තියෙන අඬ ඔක්කොම යාට ඇහෙන්න ගන්නවා. බයර නිින්ද යන්නේ නැහැ. හීනෙන් බය වෙනවා. බෙල්ල මිරිකන්නේ. එතකොට තනියෙන් යන්න බොන්න බෑ. එයාට යන්න බෑ එළියකට. ඈ බය ජීවත් වෙන්නේ. ඒක නිසා ඒගොල්ලෝ පුරුදු වෙනවා මත්ද්‍රව්‍යයට පෙළඹෙන්න. කවදාත් අයකට සීයෙන් නිදාගන්නේ නැහැ. ඔය වෙලෙන් මත් වෙලා ඉන්නේ. මොකද ඒ මත් වීම මගින් තමයි එයාට ඒක අමතක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින්
බොහෝ කේතයනක සිද්ධි තිබුණා මම දැකලා තියෙනවා සෑහෙන විදවන මිනිසෙක් විදවන සමහරක් අය දුවාල ඇවිල්ලා කකුල් වල ওই වගේ සෑහෙන දුක් විඳිනවා ඉතින් සමහර පවුල් වල ඒ කියන්නේ පාතාලයට වැටිච්ච පවුල් වල අපි හිතමු පුතාලා එක්කෝ ස්වාමි පුරුෂයා එක්කෝ සහෝදරයා කවුරුන්ව වැටිච්ච ඒ කියන්නේ පාතාලයට වැටිලා ඒ මිනිස්සුන්ට ඉන්න දනවත් නැති වෙලා ඒ කියන්නේ තාමත් විඳවන මිනිස්සු ඉන්නවා හරියට ගෙයක් දොරක් නැතුව හරියට කන්න බොන්න වේලක් නැතුව ඒ තරම් පහත් අත්තර වැටිච්ච කියන්නේ සෑහෙන අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවා පව් ඉතින් මට කියන්න තියෙන මෙච්චරයි කවදාවත් පාතාලයට නම් පය තබන්න ලෑස්ති වෙන්න එපා මොකද මේ කිල්ලීමක් ඔය තරුණ ප්‍රජාවෙන් කරනවම මත්ද්‍රව්‍යයට සහ පාතාලයට මොකද ඒකට ගියා කියන්නේ ආයි ගොඩේම නැහැ අවියක් අතින් ඇල්ලුවට පස්සේ කවදාවත් ආයි ගොඩේන්න බෑ ඔය කණ්ඩායම් ගැන දැන් අපි කතා කරමු ආපහු මාතෘකාවට අපි එමු ඔය කණ්ඩායම් වල විශේෂම ඒ කියන්නේ මුල් කාලීනව නොයෙල් අමරසිංහට බලය තිබුණා හා සමානව ඔය කොටියගොඩ සමිනුවර කියන්න බැරි වෙච්ච කණ්ඩායම කොටියගොඩ කණ්ඩායම ඔය ස්ට්‍රෝන් කණ්ඩායම් ටිකක් තිබ්බ කොළඹ ගෝතමීපුර සත්‍යපාලි කණ්ඩායම නොයෙල් අමරසිංහ කණ්ඩායම කොටියගොඩ කණ්ඩායම මදින්නාගොඩ කණ්ඩායම සහ කෝට්ටේ සුසන්තලය කණ්ඩායම එතකොට මේ තලංගව කණ්ඩායම ඔන්න කණ්ඩායම හය තමයි විශේෂයෙන්ම උඩරම තිබ්බේ කඩුවෙලින් තිබ්බා උපාලි කරුණාරත්නගේ හොඳ ස්ට්‍රෝන් පොයින්ට් එකක් ඉතින් උපාලි කරුණාරත්න කියන්නේ හොඳ චරිතයක් මාර බලයක් තිබ්බ චරිතයක් ඔය පිඩලි කොන්ත්‍රාත් එකට පිඩලි ගේන් පිඩලි වලට සොත්ති උපාලිව ගේන්නන්නේ මුලින්ම ඔය මේ කඩුවෙල උපාලි කරුණාරත්න තමයි ඒ පිළිබඳව මම වෙනම වැඩසටහනක් කරන්න කඩුවෙල ගැන අපි වෙනම කතා කරමු මොකද කඩුවෙල ගැන දීර්ඝ ලෙස කතා කරන්න පුළුවන් ඒ තරම් ලොකු ඉතිහාසයක් තියෙන පැත්ත කඩුවෙල කියන්නේ ඒ වගේම තමයි අමරසිංහලත් එතකොට අපි දැන් ආයේ මාතෘකාවට යමු ඔය ටීම් 6 මම කියපු ටීම් 6 කණ්ඩායම් 6 විශේෂම අවිබලය තිබ්බේ නොයෙල්ට එක ඊට පසුව අවිබලය තිබ්බ මාදින්නාගොඩට ඊට පස්සේ සුත්ති උපාලිට ඊට පස්සේ තලංගමට ඊට පස්සේ අන්තිමට තමයි කොටියගොඩට තිබ්බේ ඔය අවිබලය මහලු අවිබලය කොටියගොඩට තිබ්බේ නෑ 38 රිවෝල්වර් කියන ජාතිය සහ කොටන තුවක්කු එතකොට ෂොට් ගන් රිපීටර් ඔය වගේ දේවල් තමයි ඒගොල්ලන්ට තිබ්බේ විශේෂම අවිබලය තිබ්බේ මොකද පැරමැලියම් බැරැත්ත කියන ජාතියේ ඉතලි රිවෝල්වරයක් පාවිච්චි කරපු පළවෙනිම කට්ටිය තමයි අමරසිංහ නොයෙල්ලා එතකොට ඒ වගේ T56 T56 පාවිච්චි කරපු පළවෙනි කට්ටිය අමරසිංහ නොයෙල්ලා එතකොට ඒත් සමගාමීව මාදින්නාගොඩ කට්ටියටත් හොඳ ආයුධ බලයක් තිබ්බා. يعني ටොම්බ ගන් එකක් පාවිච්චි කරපු පළවෙනිම සෙට් එක තමයි. ඒ කියන්නේ ග්‍රෙනේඩ් ලොන්චර් එකක් පාවිච්චි කරපු පළවෙනිම සෙට් එක තමයි මේ මාදින්නාගොඩ කට්ටිය. එතකොට SG කියන ජාති ඒවා පාවිච්චි කරලා තිබ්බා. එතකොට ඔය රාජ්‍ය ආරක්ෂාව සහිතව හොඳම කියන්නේ බ්‍රෑන්ඩඩ් අපි භාවිතා කරා සුත්ති උපාලය කණ්ඩායම මොකද මට මතකයි බ්‍රවුනින් ඒ කාලෙත් භාවිතා කරලා තිබ්බා මේ සුත්ති උපාලිලාගේ කණ්ඩායම මානුණිය හල්ලන් ඒව බ්‍රවුනින් එකක් තිබ්බා අවසාන මොහොතේ මැරෙන වෙලාවෙත් ඒ බ්‍රවුනින් එක මේ සුඩ තිබිලා තියෙනවා ඔය වගේ තිබ්බා සාක්ෂි දීපයක් එතකොට ඒ පළවෙනි කණ්ඩායම ආරම්භය සහ ඊට පසුව දෙවන පිළ ඒ කියන්නේ චින්තකලා ධම්මිකලා කළුවදිත්ලා කේ කණ්ඩායම් ටික බැද්ද ගන්න සංජීවලා ඔය කණ්ඩායම් කීපය හැදිලා යනකොට එහි ප්‍රධානම මේ අවිබලයක් සහිත කණ්ඩායම වුණේ මූලික ටිකේ හිටියා කඩුවෙල කඩුවෙලට මාර අවිබලයක් තිබ්බා හොඳ ස්ට්‍රෝන් පොයින්ට් ටිකක් තිබ්බා දේශපාලන බලයත් එහෙමයි ඊට පසුව ඒකත් අභිභවාගෙන යනවා කළුවජිත් සිංගපුර කළුවජිත්ගේ එක අවස්ථාවක කළුවජිත් නැති වුණාට පස්සේ පසු කාලීනව එයාම ඔප්පු කරලා පෙන්නන්නම් මේ හිටන ඉදර කරන වීඩියෝ එකේ සිවිලුමේ තිබිලා සාමාන්‍යයෙන් අඩිය කාමාරක දෙකක විතර ලොකු අවි ගොඩක් ගොඩ ගන්න සාලේ ඒ පසු කාලීනව වෙලේ හංගලා තිබිලා ගෙවල් වල හංගලා තිබිලා
සෑහෙන අපි ගොඩක් හම්බ වෙනවා මේ ගෙදර. එතකොට ඒ පිළිබඳව මාර මේ තාමත් දැනටත් කියන ලොකුම කියන්නේ කළුවරි කොහෙද කියන කෝල් එකක් ගත්තොත් කියන්නේ අංක එක කතා කරනවා කියලා. එහෙම වාතාවරණයක් තිබ්බේ කියන්නේ චින්තක ඝාතනය කරාට පස්සේ චින්තක කළුවරිත් අතරනේ ඝට්ටනේ තිබුණේ. ඒ කියන්නේ කවුද එක වෙන්නේ කියන්නේ. ඒක චින්තකට ගහපු ගමන් කළුවරි කිසිම තරගයක් නැතුව ලංකාවේ කොළඹ පාතාලේ අංක එක වෙනවා. ලොකුම බලය ඊට පස්සේ තිබුණේ කළුවරිට. ඊට පස්සේ ධම්මිකට. ඒ ධම්මිකට එන අලුත්ම බ්‍රෑන්ඩඩ් බඩු ටික. ඒ අවි බලයෙන් කවුරුත් අතර ජීවතුන් අතර නැහැ. ඔක්කොම මේ අවිගත් කට්ටිය ඝාතනය වුණා. රට පැනපු කට්ටිය ජීවත් වෙනවා. ඒ ලංකාව රටවල් වලදී ලංකාවට එන්න විදියක් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කරපු අපරාධ වලට. ඉතින් කිසිම දෙනෙක් ආව සාධාරණීකරණය කරන්න බෑ. චින්තක අරමුණ වෙනුවෙන් ඝාතනය පටන් ගත්ත තමයි ඒ උනාට මිනි මරණයක අනුමත කරන්න බෑ කාටවත්. ජීවිත හානි කරන එක මම අනුමත කරන්නේ නැහැ. නමුත් අර චින්තකට තියෙන පොඩි මේ එකක් මොකද මේ එයාගේ අවසානයේ ඒගොල්ලෝ කොහොම අහිංසක වෙලපු කොල්ලෙක් ඒ තත්ත්වර පත් කරපු එක ගැන පොඩි අනුකම්පාවක් තියෙනවා. ඒ අනුවම කිසිම මට සාධාරණීකරණයක් කරන්න බෑ. ඉතින් කාවත්ම මේ පැරණි පාතාලය ගැන කතා කරනකොට අපිට එක පිළකට යන්න බෑ. මොකද එහෙම වුණොත් මම අර මේ කරන දේ කිසි වැඩක් නැති වෙනවා. මේ කරන කාර්යයෙන් කිසි වැඩක් නැති වෙනවා. කාගේ හරි පිළකට මම සම් يعني වැඩිපුර අදිනවා වගේ තේරුනොත් කිසි තේරුමක් නැති වෙනවා. ඉතින් ওই විදිහට තමයි පාතාල කණ්ඩායම් ගැන මම කෙටියෙන් කරන්නේ. අපිට කාල වේලාව බොහොම අඩුයි කතා කරන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් අපි කුලී ඝාතකයන් කීප දෙනෙක්ගෙන් පරණ ගත්ත වීඩියෝ ටිකක් තියෙන්නේ. අලුත් ඒවා නෙමෙයි. කුලී ඝාතකයන් කීප දෙනෙක් සමග කරපු ඉන්ටර්විව් ටිකක් තියෙනවා. විශේෂම ඒගොල්ලන්ට ලොකු වෙනසක් වෙවි ඒගොල්ලන්ගේ අත්දැකීම්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ටෙක්නික් ඒවා මේ ඉගෙන ගන්න පුළුවන් ඔය අපරාධ විද්‍යාව ආධාරණ අයට මේක සෑහෙන වටිනවා. ඉතින් අවුරුදු 17කට වැඩි කාලයක් තිස්සේ මහන්සි වෙලා හොයාගත්ත දේවල් තමයි මේවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඉස්සරහට මේ මාත් එක්ක රැඳී ඉන්න, subscribe කරන්න, share කරන්න, අනිවාර්යෙන් මේකට කට්ටිය දන්න කියන කට්ටියට කියන්න මේක subscribe කරවන්න. මේ වගේ channel එකක් තියෙනවා කියලා අපරාධ විද්‍යාව පිළිබඳව හොයන කට්ටියට, පැරණි පාතාලය ගැන විස්තර හොයන කට්ටියට මේක එකතු වෙන්න කියන්න. ලොකු ගමනක් තමයි මේ. තාම 3 වෙනි එපිසෝඩ් එක. ඉදිරියට තව විස්තර කතා කරමු. සෑහෙන කතා කරන්න තියෙන දේවල්, සෑහෙන සිදුවීම් තියෙනවා. අවි ආයුධ පිළිබඳව, ඔය කෙක් ඝාතන පිළිබඳව, මගේ අත්දැකීම් තියෙන ඒවා, ඒ කියන්නේ වතු වලට ගිහිල්ලා කරපු ගියපු දේවල්, කට්ටිය හම්බෙච්ච දේවල්, සෑහෙන අත්දැකීම් තියෙන ඉස්සරහට අපි ඒව බෙදා හදාගමු. ටෙක්නික් මම භාවිතා කරපු ටෙක්නික් ගැන ඒ ඔක්කොම අපි ඉස්සරහට කතා කරමු. එහෙනම් සුබ දවසක්. ආයුබෝවන්. ඊළඟ එපිසෝඩ් එකෙන් අපි හම්බෙමු. එතකොට ජය වේවා.